මේ දවස්වල පැරණි නළුලිනියන්ගේ තොරතුරු ගොඩක් දෙනෙක් අපේ නාලිකාවෙන් ඉල්ලනවා. මම ඒ තොරතුරු හොයලා ඒව ජනගත කළාම සමහරක් ශිල්පීන්ගේ දරුවන්ගෙන් ඇතිකරන ප්‍රශ්න වලටත් මුහුණ දීලා තියෙනවා. කෙසේ වෙතත් මම උත්සාහ කරනවා ඔවුන්ගේ එකගතාවයෙන්ම මේ සියලු තොරතුරු සිනමා රසික රසිකාවියන් වෙත ගෙනෙන්න. එල්ලෙන් පෙරරා කියන්නේ අපිට හිටපු අපුරු විනෝදමත් චරිතයක්. ඔහු විකට රංගන ශිල්පියෙක් වගේම හොඳ ගායන ශිල්පියෙක්. ඔහු සුරතලි චිත්‍රපටියේ පොඩියෙන් ලෙස රංගපෑමෙන් තමයි සිනමාවට එක් වුණේ. සිනමාවේ අයන්නවත් නොදැන සිටි ඔහු පසු කලෙක අධ්‍යක්ෂකවරයෙක් වුණා. ඒ ඔහු ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ නිසා. තිර නාටකයක්වත් නොමැතිව චිත්‍රපට කීපයක්ම ඔහු අධ්‍යක්ෂණය කළා. පාරතොටේදී දකින හමුවන ස්ථාන මෙන්ම නළු නිලියන්ද යොදවාගෙන ඔහු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. නළු නිලියන්ද තම හැකියාව මත රඟපෑම හේතුවෙන් ප්‍රථම චිත්‍රපටය වූ හතර කේන්දරයේ චිත්‍රපටය අතිශයින්ම සාර්ථක චිත්‍රපටයක් වුණා. ඒ තමයි ඔහුගේ දෙවනි අධ්‍යක්ෂණය. දේශීය සංස්කෘතිය පිළිබඳ අවබෝධන් මෙන්ම සමාජයේ ඇතැම් විකාර හැඩගැසීම් පිළිබඳව උපහාසාත්මක දෙබස්ද යෙදීම නිසා ප්‍රේක්ෂකයෝ ඒ චිත්‍රපටය පිළිගත්තා. 1969 මැයි 22 තිරගත කළ හතර පෙරළිය ප්‍රථම ඔපෙරා චිත්‍රපටය වුණා. ලංකාවේ ඔපෙරා චිත්‍රපටයක් කළ ඔහුගේ එම චිත්‍රපටයේ දෙබස්ද කියවෙන්නේ ගීතෙන්මයි. චිත්‍රපටයේ වැඩ නිමවීමෙන් පස්සේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නැරඹු ඔහු සිත අසතුටට පත් වුණා. චිත්‍රපටය ජනප්‍රිය නොවේ යයි සිතූ ඔහුට කදිම අදහසක් පහළ වුණා. සිනමා කැමරාවත් අතැතිව නළු නිලියන් සමගින් ඔහු දඹදිව වන්දනාවකට ගොස් එහි පිහිටා තිබෙන සෑම වැදගත් ස්ථානයක්ම කැමරාගත කළා. මෙය සංස්කරණය කරමින් යද්දී එක්තරා සංස්කරණ ශිල්පියෙකු එල්.එම්. පෙරරාට මෙහෙම කිව්වා. "මිස්ටර් පෙරරා, දඹදිව වන්දනාවේ දිග වැඩි නිසා චිත්‍රපටයට වන්නේ හානියක් බැවින් මේක කොට කරමු. මේ හලෝ ලංකාවේ හැම දිනාටම දඹදිව යන්න ලැබෙන්නේ නැහැ. බෞද්ධ ජනතාව විතරක් නෙවෙයි වෙනත් ආගම්වල අයත් දඹදිව බලන්න යනවා" මෙන්න කැට ඔහු කිව්වා. හතර පෙරළිය ප්‍රචාරක කටයුතු වලදී එහි කතාව නළු නිලියන් ගීත ප්‍රචාරයේ කරනු වෙනුවට දඹදිව නොගිය අය ඔබ දඹදිව සියලු ස්ථාන දැක බලා ගන්න ඕනෑ නම් නරඹන්න හතර පෙරළිය ලෙස ප්‍රචාරය කළා. පුවත්පත් මගින් දැන්වීම වඩ වඩාත් ප්‍රචාරය වෙද්දී ඇතැම් සිනමා හල් වල දිනකට හතර පහ වතාවක් නොව මැදිම රාත්‍රියේ පවා තිරගත කළා. ප්‍රධාන නගරවල පමණක් සීමිත පිටපත් සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරුණා. දුර බැහැර ප්‍රදේශවලින් සැදැහැවත් බෞද්ධයන් පැමිණියේ ලොරි සහ බස් රථවලින්. ඒවා ඉදිරියේ පොල්මල් ගසා තිබීමත් ඒ තුල සිටින අය සාදුකාර දෙමින් පැමිණීමත් විශේෂ දර්ශනයක් වුණා. රූපහානී චැනල් නොමැති එකල ගුවන්විදුලියෙන් වැඩි ප්‍රචාරයක් දෙමින් චිත්‍රපටය ජනප්‍රිය කරන්නට එල්.එම්. සමත් වුණා. ඉන් ඉපැයූ මුදල් වලින් නළු නිලියන්ට බෝනස් මුදල් දීමටද ශ්‍රීධර චිත්‍රපට සමාගම කටයුතු කළා. වරක් එල්.එම්. හතර පෙරළිය චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අවධියේ සිදු වූ සිද්ධියක් පුවත්පතකට කියා තිබුණා. චිත්‍රපටයේ අතිශයින් ජනප්‍රිය වෙමින් තිරගත වෙද්දී අගනුවර සිනමා ශාලාවක් සමීපයේ ඔහු වෑන් එක නතර කරගෙන ඊට හේතු වී සිනමා ශාලාව දෙස බලා ඉඳලා තියෙනවා. ආච්චි අම්මා කෙනෙක් ඇවිල්ලා පුතේ ඔය සෙනක කන්දරාවක් යන දඹදිව පෙන්වන්නේ කොහෙද කියාපන් කියලා ඇහුවලු. ඔහුට හරි සතුටක් දැනිලා අන්න අර පේන ලොකු සිනමා හලේ පෙන්නනවා කියා ඔහු අත දිගු කර පෙන්වා තිබුණා. හතර පෙරළියෙන් ඉපයූ මුදල් තම නිවසේ කොට්ට මෙට්ට ආදී පවා හැංගූ බව කියූ එල්.එම්. පසු කලක මිය ගියේ අන්තිම අසරණ අඩියකට වැටිලා. ඔහු රඟපෑය චිත්‍රපටි අතර 1956 සුරතලි සුනීත, 1958 සුන්දර බිරිඳ, 1960 පිරිමියෙක් නිසා සුවිනිත ලාලිනි, 1961 වැදිබිම සංසාරය, 1962 සුහද දිවිපිදුම වෙන ස්වර්ගයක් කුමටද, 1963 සුහද සොහයුරෝ සුදුසඳේ කළුවලා දීපසිකා කලකලදේ පළපලදේ, 1964 සුලලිත සෝබනි සුබසරණ සැපසිතේ සැමියා බිරිඳගේ දිවියාය සමාජයේ අපි ඔක්කොම සමානයි සුජාගේ රහස සැපත සොයා, 1965 ලාදලු හතර මහනිදානිය මහදන මුත්තා, 1966 හතර කේන්දරේ, 67 රන්රස හිත ගිය තැන හතර පෙරළිය, 1969 අභිරහස, 71 හතර වටේ ලොකුම හිනාව මිරිඟුව
සිනාවයි ඉනාවයි 1973 සුරේකා 1974 කැකිල්ල රජ්ජුරුව 1984 දෙවියනේ සත්‍යේ සුරකින්න ඒ අතර හතරමහා නිදානේ අධ්‍යක්ෂණය නිෂ්පාදනය කතාව සහ තිර රචනය ඔහුගේම වුණා 1965 හතර කේන්දරේ අධ්‍යක්ෂණය නිෂ්පාදනය කතාව සහ දෙබස් තිර රචනය ඔහුගේම වුණා ඔහු ගීත ගායනා කළ චිත්‍රපටි අතර සුනීත 1958 සුන්දර බිරිඳ 1960 පිරිමියෙක් නිසා සුවිනිත ලාලනී ඔහු ගායනා කළ ජනප්‍රියම ගීතයක් තමයි පාගල යාමුක හැටේ 1932 අගෝස්තු 1 වෙනිදා උපන් එල්එම් පෙරේරා 1990 අගෝස්තු 20 වෙනිදා ජීවිතෙන් සදාටම සමුගත්තා අපි එතුමාණන්ට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු තොරතුරු අන්තර්ජාලයෙන් අමතක කරන්න එපා subscribe කරන්න ස්ටුඩියෝ ජා